රුසියාව විසින් වටලනු ලැබූ මරිපෝල් නගරයේ අවසාන යුක්‍රේන බලකොටුවේ සේවයේ නියුතු නාවික අණදෙන නිලධාරියෙකු විසින් මරිපෝල් සඳහා ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණක් බවට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම යුක්‍රේන හමුදා මේජරවරයෙකු වන සර් හෙවොලිනා විසින් තම හමුදා රුසියාවට යටත් නොවන නමුත් තුවාල ලැබූ සොල්දාදුවන් කාන්තාවන් සහ ළමයින් සිය ගණනක් සඳහා ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියේ මරිපෝල්හි වානේකම් හලක සැඟවී සිටින බවද පෙන්වා දෙමින් තමන්ට ඉතිරිව ඇත්තේ දින හෝ පැය කිහිපයක් පමණක් විය හැකි බැවින් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ලෝකනායකයන්ගෙන් ඉල්ලා සිටින බවද යුක්‍රේන මේජරවරයා විසින් දැනුම් දුන් බවයි විදේශ වාර්තා සඳහන් කළේ. යුක්‍රේනයේ මරිපෝල්හි අසෝස්තාල් වානේ කර්මාන්ත ශාලාව දැවැන්ත මෙන්ම වර්ග සැතපුම් 4ක බලාගාරයක් වන අතර මේ වන විට එහි යුක්‍රේන හමුදා කොපමණ ප්‍රමාණයක් සිටිනවාද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසයේ රුසියානු හමුදා යුක්‍රේන ආක්‍රමණය දියත් කළ දා සිට යුක්‍රේනයේ මරිපෝල් නගරයේ රුසියාවේ උපාය මාර්ගික ඉලක්කයක් වූ අතර මේ තාක් සිදු කළ මරිපෝල් ප්‍රහාරයන්ගෙන් පුද්ගලයන් 20,000කට අධික ප්‍රමාණයකට දිවි අහිමි වූ බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර යුක්‍රේනයේ ඩෝන්බාස්හි කාර්කිව් සහ ඩිනිප්‍රෝ කලාපේ සිවිල් වැසියන් පවා ඉලක්ක කරගෙනමින් රුසියානු ප්‍රහාරවල තීව්‍රතාවය වැඩි වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒත් සමග රුසියානු පාලිත ප්‍රදේශවලට ගෙන ගිය දසදහස් ගණනක මරිපෝල් වැසියන්ගේ ඉරණම කෙසේ වීද යන්න පිළිබඳව පුරෝකථනය කළ නොහැකි බවයි විදේශ වාර්තා සඳහන් කළේ. රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට වටලුණු ලැබූ මරිපෝල් නගරයේ යුක්‍රේන හමුදා වෙත අවි බිම තබන ලෙසට සිය නව අවසාන නිවේදනය නිකුත් කර ඇති හේයින් මරිපෝල් හි ඉදිරියේ අවිනිශ්චිත බවද විදේශ විචාරකයන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මරිපෝල් නගරයෙන් කාන්තාවන් ළමුන් සහ වැඩිහිටියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරඩෝවක් සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ඒ අනුව වටලනු ලැබූ මරිපෝල් නගරයේ වෙත අද දිනේ බස් රථ 90ක් යැවීමට යුක්‍රේනයේ බලාපොරොත්තු වන බවත් කාන්තාවන් ළමුන් සහ වැඩිහිටි පුද්ගලයන් 6,000ක් පමණ ඉවත් කිරීමට ඒ හරහා කටයුතු යොදා ඇති බවත් විදේශ වාර්තාවල සඳහන්. මේ වන විටත් යුක්‍රේන වැසියන් ලක්ෂයකට අධික පමණ පිරිසක් මරිපෝල්හි රැඳී සිටින අතර ඔවුන්ගේ ජීවිත අවදානමද දිනෙන් දින ඉහළ යන බව විදේශ වාර්තා පෙන්වා දී තිබෙනවා. මේ අතර යුක්‍රේන ජනාධිපති වොල්දමීර් සෙලෙන්ස්කි යුක්‍රේන වැසියන් අමතමින් සඳහන් කළේ රුසියාව විසින් භාවිත කරන ලද ආයුධ හා සසඳිය හැකි වඩා හොඳ ආයුධ සඳහා ප්‍රවේශය තිබුණේ නම් යුක්‍රේනයේ දැනටමත් මෙම යුද්ධය අවසන් කර ඇති බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකනායකයන් සමග තම සියලුම සම්මුඛ සාකච්ඡාවලදී එම රටවල වසර ගණනාවක් පුරා ගබඩා කර ඇති දේ ඉල්ලා සිටීමට බල කිරීම අසාධාරණ බවද යුක්‍රේන ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් යුක්‍රේනයට අවශ්‍ය ආයුධ සහ ආධාර එම රටවල් සතුව තිබේ නම් නිදහස ආරක්ෂා කිරීමට සහ යුක්‍රේනියානුවන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට උපකාර කිරීම එම රටවල සදාචාරාත්මක යුතුකමක් බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ තම රටට පොරොන්දු වූ පරිදි යුද ආධාර ලැබුණොත් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකිවනු ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මිනිස් ජීවිත අහිමි කරමින් තව තවත් දුර ඇදෙන මෙම යුදමය වාතාවරණයේ හැකි විගස නිමා වී ලෝක සාමය උදා වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.